යුක්තිය මෙහෙම වෙනුවෙන් කළුතර ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු සමාජිකයන් දැනුවත් කිරීමේ තවත් වැඩසටහනක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරානල සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්ුණේ කළුතර ප්‍රදේශයේදී සියට් කාර් රේඩියල්ස් ද රෝඩ් ඉස් යෝර්ස් එහිදී යුක්තිය මෙහෙයුමට සක්‍රීයව දායක වුණු පොලිස් ස්ථාන 6ක ස්ථානාධිපතිවරුන්ට රුපියල් 25000 බැගින් මුදල් ත්‍යාග සහ සහතික පත්‍ර පිරිනැමීමක්ද සිදු කෙරුණා. මීට අමතරව ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල්වල දූ දරුවන්ට පාසල් උපකරණ බෙදා දීමද සිදු වුණා. ගොඩක්ම මේ පහුගිය දවස්වල බෙලියත් වුණා පංචකුත්තර ගාතනයක් ගම්පහ මල්වතුරි පිටියේ ස්වාමීන් වහන්සේට දවල් දානවල දෙමිගිද්දී විනිදියලා මැරුවා. ඒ වගේම තවත් කීපොලකම ස්ථානවල මිනිස්සු ලාක සිද්ධ වුණා. ශ්‍රී ලංකා පොලිසිය නිලධාරී සති කීපයක් ඇතුළත මේ අපරාධවල සුරමුල හෙළදරව් කරගෙන මේවන ගෑවිච්ච මිනිස්සු සහ ඒකට භාවිතා කරපු ආයුධත් එක්ක අත්දාන උදාරගෙන ලෝක කිසි රටක පොලිසිය දෙවිලි වෙන්නේ නැති දක්ෂකමක් පෙන්නලා මේ පහුගිය දවස්වල වෙච්ච අපරාධ හැම එකකම අපරාධ රවුම සහ ඒ ආයුධ භාගයට සමාසලා තියෙනවා. අර පහණක් හිමෙන්නේ යද්දි පත් වෙනවා වගේ එකක් තමයි මේ පාතාලේ සිද්ධ වෙලා තියෙන්නේ. මේ සෙල්ලම් අපි ඉස්සරහට කරන් ඉඳ තියන්නේ. මේ කරන්නේ පරණ කල්ලිවල නිදි කොන්දරවට බලාගෙන ඉලක් කරන්නේ. නමුත් ඒ සෙල්ලම්ක අපිට තියන්නේ අපි දැන් හරක් කටවයි සලින්දුවයි ගෙන්න ගත්තා කොහොම හරි. ඒ සුමාන දෙකක් විතර ගියා. ගේන දවසේ රෑ එළි වෙනකම් මං ඇහැරලා හිටියේ. ඒ මොකෝ මැඩගස්කා ඉඳන් කෙන්නියා වලට, කෙන්නියා ඉඳන් ඉන්දියාවට, ඉන්දියාවෙන් ඉඳන් මෙහෙට. එහෙමයි ගෙන්න ගත්තේ. ප්ලේන් එකට නැග්ගට පස්සෙත් එතනත් මරා ගන්න හැදුවා. ඒ කාලය ඇතුළතදී මට එනවා පණිවිඩයක් මිලියන 700ක් දෙන්නම්. හරක් කටාව මෙහෙට ගේන්න එපා, ඩුබායි වලට යන්න ඉඩ දෙන්න කියලා. ඊට පස්සේ මෙහි ගෙනාවට පස්සේ දෙවනි ඩීඕ එක ගහන්න එපා කියලා ඒකට මිලියන 50ක් දෙන්න ලෑස්ති වුණා. ඉතින් අපි ඒ කිසිම එකකට යට වෙන්නේත් නැහැ, අපි ඉස්සරහට යට වෙන්නේත් නැහැ. කිසිම ගමක ඡන්දී ඉන්න බෑ, කප්පංකාරී වෙන්න බෑ. සමාජ මාධ්‍ය ජාල මේ කරන වැඩේ හින්දා තමයි අපි අලුත් පනතක් ගෙනාවේ. නිදහස කියන්නේ මේ ඕන එකක් කරන්න, එහෙනම් මිනිහෙන් මැරුවට පස්සෙත් කියන්න පුළුවන් අපේ නිදහස කියලා. සමාජ මාධ්‍ය ජාලය පාවිච්චි කරලා වැරදි දේ කරන අයට විතරයි මේ පනතේ ප්‍රශ්නයක් වෙන්නේ. අනිත් වෙන කාටවත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඕනම එක්කෙනෙකුට පුළුවන් රජය විවේචනය කරන්න, මාව විවේචනය කරන්න. හැබැයි බොරුවට දාලා විවේචනය කරන්න බෑ. ඒවට අපි ඉඩ තියන්නේ නැහැ.